විපක්ෂයේ දේශපාලන කාර්යභාරය පහුගිය සතියේ විශ්ව සම්මත වීමත් කියන එක බරපතල අර්බුදයකට ගියා. ඇතනම් අපි හිතන විදිහට විපක්ෂය තමන්ගේ කාර්යභාරය පාවලා දුන්නා. විපක්ෂය හරි පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ජනතාවගේ අභිලාෂය පාවලා දුන්නා. ඒක හරිම පැහැදිලි. විශ්ව සම්මත කරා ආණ්ඩුවට 3-2ක් තිබුණේ නැහැ. ඡන්ද 148ක් වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. සමගි ජන බලවේගයේ දේශපාලන පක්ෂ කීපයක් ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දුන්නා. මුස්ලිම් පක්ෂ දෙක 8යි ඊළඟට සමගි ජන බලවේගයේ අයිතිකාරිය ඡන්දෙ දුන්නා 9යි. එතකොට ඒ තත්ත්වයත් එක්ක 156ක ඉදර වගේ අතිබහුතරයකින් විශ්ව සම්මත වුණා. මේ 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ පරිම පැහැදිලි ලංකාව රාජ්‍ය ආණ්ඩුවක් බවට පත් කරන එකක්. රජෙක් හදන එකක්. රජෙක් සහ වහල්ලු මේ දෙක තමයි අනාගතයේ සංකල්පයේ මේ රටේ. දන ගහලා වඳින රජුරු ඉසර දෙකට නැමෙන ඇමතිවරු ඉන්න මන්ත්‍රීවරු ඉන්න ජනතාවක් ඉන්න රටක් තමයි මේ හදන්න හදන්නේ. අපි දැක්කනේ ඇමතිවරු මේ තරුණ ඇමතිවරු තරුණ මන්ත්‍රීවරු ඉසරහා ජේෂ්ඨ ඇමතිවරු දන ගහනවා මේ දවස්වල. ඒක නිසා ජනතාවටත් ඒ තත්ත්වය ඇති කරන තමයි මේගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නේ. ඒක පුද්ගලයෙක් කොට ඉතාම බරපතල විදියට බලය සංකේන්ද්‍රණය කරලා තියෙනවා. දේශපාලන පක්ෂපාලනය කරන්න රටපාලනය කරන්න ඕනෑ විදියට නීති ගේන්න අධිකරණයේද අනිකුත් මේ කැබිනට් එකද පාර්ලිමේන්තුවද දේශපාලන පක්ෂද රටද එක පුද්ගලයෙකුගේ අතට පත් කරන තමයි මේ 20 වෙනි සංශෝධනය හරහා කටයුතු කරමින් ඉන්නේ. ව්‍යවස්ථා සභාව අහෝසි කරලා ඒ වගේ තත්ත්වයකට. ඉතින් මේකට විපක්ෂයේ විදියට කාර්යභාරයේ නියම විදියට ඉෂ්ට නොකර සහයෝගය ලබා දීමෙන් ඉඳ තමයි මේක සම්මත වුනේ. එතර විපක්ෂ කාර්යභාරය විපක්ෂ ඉෂ්ටුම් කරේ නැහැ. එතර විපක්ෂය ওই විදිහ තත්ත්වයට පත් උනේ ඇයි? පත් උනේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය කඩලා සමගි ජන බලවේගය විදිහට අලුත් පක්ෂයක් හදලා විපක්ෂයේ විනාශ කරපු නිසා. ඒක හරියම පැහැදිලි. විපක්ෂයේ විදියට එක්සත් ජාතික පක්ෂය නියම විදියට ගොනු වෙලා හිටියා නම් මේ පාර්ලිමේන්තු මේ විදියට තියෙන්නේ නැහැ. ඒක නම් එහෙමනම් විපක්ෂයේ ඉන්න ප්‍රමාණයට වඩා අද 10%ක් 15%ක් අනිවාර්යයෙන්ම මන්ත්‍රීදුර සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙලා විතරක් නෙමෙයි එකට ඉන්න තත්ත්වය හදා ගන්න තිබුණා. ඒ තත්ත්වය නැති කරේ එක්සත් ජාතික පක්ෂය කඩපු හින්දා කඩලා පක්ෂයත් විනාශ කරලා අද තමන්ගේ පක්ෂය ඇතුලේ ගැටුම් හදාගෙන පක්ෂය අයිතිකාරියත් ආණ්ඩුවට යවලා පක්ෂයේ මුස්ලිම් දේශපාලන පක්ෂත් ආණ්ඩුවට යවලා අද ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව. රවුපකින් මැමතිවරයාගේ හිටපු මැමතිවරයාගේ වර්තමාන මන්ත්‍රීවරයාගේ කට්ටිය ගිහිල්ලා ඡන්ද දුන්නා. විශ්වද පක්ෂය රවුපකින් මන්ත්‍රීවරයා විශ්වද විරුද්ධයි. රිෂාඩ් බද්දුදීන් විශ්වද විරුද්ධව ඡන්ද දෙනවා. රිෂාඩ් බද්දුදීන්ගේ මන්ත්‍රීවරු ගිහිල්ලා විශ්වද පක්ෂව ඡන්ද දෙනවා. මොනවද මේ පක්ෂය? මේ පක්ෂවල පාලනයක් මේ සන්ධානයේ එහෙම නැත්නම් සමගි ජන බලවේග කියන පක්ෂයේ නායකයාට තියෙනවද? තියෙනන කොහොමද මෙහෙම වෙන්නේ? මේවා දැනගෙන කරනවද නොදැන කරනවද රට පාවල දෙනවද මිනිසු පාවල දෙනවද කියන කාරණා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ආණ්ඩුව පැත්තෙන්ම කියනවා ඉදිරි ආයවැයේදී ඊටු ටික බලා ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ රටේ විපක්ෂය ඉතාම බරපතල විදියට ජනතාවගේ වගකීම පාවල දෙමින් තියෙනවා. ආණ්ඩු පක්ෂය ආණ්ඩුව විදියට පත් කරපු වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති කරපු ආණ්ඩුවේ ප්‍රධාන බලවේග සංඝ සමාජය පූජක පක්ෂය ඊළඟට ඒගොල්ලොන්ගේ විවිධ සංවිධාන මේ විශ්ව විවේචනය කරමින් විශ්වට බරපතල විදියට විරුද්ධ වෙමින් තියදී තමයි ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ගිලා විශ්වට පක්ෂෝ ඡන්දෙ දෙන්නේ. විශ්වට පක්ෂෝ ඡන්දෙ දෙන්නේ 69 ලක්ෂයෙන් කොටසක් විශ්වට විරුද්ධයි. විපක්ෂයේ කණ්ඩායමක් විශ්වට පක්ෂයි. ඉතින් මේක ඉතාම බරපතල පාවාදීමක්. මේ පාවාදීමට විපක්ෂයේ වග කියන්න ඕන. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂ නායකයා ඇතුළු අනිත් කණ්ඩායම වග කියන්න ඕන කියන එක තමයි අපේ අවධානය.